සුබ දවසක් කියලා ඔයාලා අද පිළිගන්න ෆ්‍රී ටයිම් YouTube channel එකට. ඉතින් මම අද කල්පනා කරා මේ කාලේ හැටියට මේ දැන් අර්බුද කාලයක් ගෙවිගෙන යන්නේ. ඒක හින්දා ඔයාලට මේවට විසඳුම් විදිහට, ආහාර අර්බුදයට විසඳුම් විදිහට ඔයාලන්ට මොකක්ද දෙන්න පුළුවන් විසඳුමක් කියලා. ඉතින් මම මේ වගේ දෙයක් ඔයාලට යෝජනා කරලා බලන්නම්. ඉතින් ඉතාම පහසුවෙන් අපිට හදාගන්න පුළුවන් දෙයක් තමයි මේ ක්‍රෝටන් කොළ. ක්‍රෝටන් කොළ තෙම්පරාදුව තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් ඔයාලා මේ බලන්න, ක්‍රෝටන් එක සඳුන ගන්න. මම ඒ ආහාරයට ගන්න පුළුවන් ක්‍රෝටන් වර්ග ඒ හැම දෙයක් මේ වීඩියෝ එකේදී කරනවා. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න ඔයාලා. ඉතින් මේ තියෙන්නේ තවත් එක ක්‍රෝටන් වර්ගයක්. මේක ඔයා වීඩියෝ එක බලනකොට හොඳට ගහ අඳුර ගන්න. මේක හැබැයි ජාන තාක්ෂණය වෙනස් කරලා අද ගෙවල් වල ගෙවත්තේ තියෙනවා. ඉතින් ඒක කොළ ගොඩා පොඩියට සහ මීට වඩා කොළ විශාලත්වයෙන් යුතුව තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් නම් කෙසේත්ම ආහාරයට ගන්න එපා. ඉතින් එහෙම නැතු මේ වීඩියෝ එක බලලා මේ විදිහට තියෙනවා තමයි ඔයාලා ආහාරයට ගන්න ඕනි. මෙන්න මේ අනිත් ක්‍රෝටන් වර්ගයේ මේකත් සුදු පැහැතියට කොළේ වටේට තියෙන මේකත් හැබැයි පොඩි කොළවලට වෙනස් විදිහට ජානතාක්ෂණයෙන් හදලා තියෙන. ඒ ආහාරයට ගන්න නැතුව මේ ගස් වර්ගයේම ආහාරයට ගන්න. මේක ඉතාම සුදුසුයි, කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඕන තරම් මේවා ආහාරයට අරගෙන තියෙනවා. ඒක නිසාමයි මේ මම ඔයාලට මේක හඳුන්වලා දෙන්නේ. ඉතින් මේ ක්‍රෝටන් ගස් ඉතාම ලේසියෙන් අපිට පැල කරගන්න පුළුවන් හොඳ මරුපුවත්තක් කපලා අරගෙන. ඒක වෙනම බිම උලගහලා තිව්වත් අනිවාර්යයෙන්ම මේක පැලවෙනව දවස් දෙක තුනක් යනකොට අලුතෙන් දළු දාලා හැදෙනවා. ඒකින් ද අපිට ඉතාම පහසුයි පැල කරගන්න. ඒ වගේම ඉතාම රසවත් ආහාරයක් විදිහට ගන්න පුළුවන් මේක. හරි, මේ ක්‍රෝටන් එකයි මෙන්න අනිත් ක්‍රෝටන් වර්ගය. මම ක්‍රෝටන් වර්ග තුනක් අද ඔයාලට පෙන්වලා කියලා දෙනවා. මේකට සාමාන්‍යයෙන් අපි කෝප්ප කොළ කියලා ගමේ කට්ටිය කියනවා. ඉතින් මේකත් වෙනස් විදිහකින් අර ජානතාක්ෂණය වෙනස් කරපු ගස් නැතුව මේ විදිහට අපේ පැරණි ගෙවත්තේ තිබුණ ක්‍රෝටන් ගස්ම අපි හදාගෙන ඒවා හොයාගෙන ඒවා තමයි මේකට ගන්න ඕන. නැත්තම් අනිත් ඒවා නම් ආහාරයට සුදුසු කියලා මම යෝජනා කරන්නේ නැහැ. ඒකින්ද මේ වගේ ක්‍රෝටන් ගහක් දැක්කොත් අත්තක් කපාගෙන හරි ගිහිලා සිටවගෙන ඒ විදිහට අපිට හොඳට ආහාරයක් විදිහට හදාගන්න පුළුවන්. මේක කිසිම අහිතකර තත්ත්වයක් නැහැ. ශරීරයට ඉතාම පැරන්නන්ගේ ඉඳන් පැවතගෙන එන ආහාරය තමයි ක්‍රෝටන් කොළ මැල්නුම, ක්‍රෝටන් කොළ තෙම්පරාදුව කියන්නේ. හරි, ගොඩ දෙනෙක් දැකලා නැති ක්‍රෝටන් කොළ කොහොමද තෙම්පරාදු කරන්න කියලා මම අද ඔයාලට මේ වීඩියෝ එකේදී කියලා දෙන්නම්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. කොහොමද අපි මේවා තෙම්පරාදු හදාගන්නේ කියලා බලමු ඉස්සරහට. ඉතින් මම ක්‍රෝටන් කොළ වර්ග තුනෙන්ම කඩාගත්තා. එතකොට ඔයාලට ඒ වර්ග තුනම එකට කරලා තමයි මම මේ තෙම්පරාදු හදන්නේ. ඉතින් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ, ඔක්කොම එකතු කරලා මම හදන නිසා ඔයාලටත් කිසි බයක් සැකක් නැතුව කන්න පුළුවන්. මේක කිසිම බය වෙන්න අවශ්‍ය ආහාරයක් නෙවෙයි. අපි අතීතයේ අය ඉඳලම කාලා තියෙන මේ දෙයක් තමයි මේ ක්‍රෝටන් කොළ කියන්නේ. ඉතින් මේ ක්‍රෝටන් කොළ හරියට අඳුනගෙන ඒවා කෑමට සුදුසු ක්‍රෝටන් වර්ග ආහාරයට ගැනීම තමයි ඉතාම අත්‍යවශ්‍ය. ඒක නිසා තමයි මම වීඩියෝ එකේ මේ කොළ ඒවා ඉතාම වැඩි වෙලාවක් පෙන්නලා ඔයාලට බලාගන්න පුළුවන් විදිහට මේ වීඩියෝ එක කරන්නේ. මේ ක්‍රෝටන් කොළ කඩා ගන්නකොට අනිවාර්යයෙන්ම ලපටිම කොළ නැතුව ගහේ ලපටි කොළ වලට කොළ දෙකක් විතර යට ඉඳලා මෝරපු කොළ කඩා ගන්න. ගොඩක් මෝරපු නැතුව සාමාන්‍ය වාලා මැල්ලුමක් හදනකොට බැදුමක් ඒ හදා ගන්නකොට ඔයාලට තේරෙනවා අවශ්‍ය විදියට ගන්න කංකුන් එහෙම ගන්න ඒ විදියට. ඊට පස්සේ ඇවිල්ලා මේක මේ දණ්ඩ ඉවත් කරලා කොළ ටික විතරක් වෙනම සුද්ධ කරලා අරගෙන අපි කපා ගන්න ඕනි. මෙන් මේ විදිහට ඒ විදියට කපා ගන්න. ඒ වගේම මේ අය මකුළු දැල් වගේ තියෙන පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම දෙපාරක් විතර හොඳට වතුරින් සෝදලා අරගෙන කපා ගන්න. හරි, මේ තියෙන්නේ මම කපාගත්තු ක්‍රෝටන් කොළ ටික. මේ විදිහට සිහින්ව කෑලි විදිහට ඔයාලා කපා ගන්න. ඉතින් මේකට ඉතුරු අවශ්‍ය කරන දේවල් තමයි වියලි මිරිස්. මම මේ ගෙවත්තෙන් හොයාගත්ත වියලි මිරිස් ටිකක්. ඒ වගේම උම්මල කඩ ටිකක් මං ගත්තා. ඔයාලට හාල් මැස් වගේ දෙයක් ඕන නම් ඒවා ගන්න පුළුවන්. කරෝල වගේ මේකට එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම ලූණු සහ කෑලි මිරිස් වගේ ඉතා සරල
ඔයාලා එදිනෙදා පාවිච්චි කරන දේවල් තමයි මෙතනට ගන්නෙ. ඉතින් අපි ඒ ටික එකතු කරගමු. හරි, ඊට පස්සේ තෙල් ටික ලිපේ තියලා ඒ ටික රත් වෙනකොට මම ඉස්සෙල්ලම වියලි මිරිස් ටික දාගන්නවා මේකට. ඉතින් මේ විදිහට වියලි මිරිස් ටික බැදෙන්න හරි ඉන්නවනි පොඩ්ඩක් වෙලා. මොකද ඒ ටික පොඩ්ඩක් කර වෙන්න වගේ බැදෙන්න ඕනි. අපි ඒ වෙලාවේ ඊට පස්සේ දාගන්නවා කෑලි මිරිස් ටික. කෑලි මිරිස් ටිකට පස්සේ අපි කපාගත්ත බීලූණු එකතු කරගන්නවා. බීලූණුත් තරමක් හොඳට බැදෙන්න ඕන. මොකද ඒක වතුර ගතිය එහෙම තියෙන නිසා ඒක පොඩ්ඩක් කලින් දානවා. අපි මේකට උම්මලකට තාම එකතු කරගත්තේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා, මම ඒ ඉස්සරහට කියන්නම්. ඔයාලා හාල්මැස්සෝ කරවල වගේ දේවල් එකතු කරනවා නම් දැම්ම මිරිස් දාන වෙලාවටම වගේ එකතු කරගත්තට කමන්නේ. ඊට පස්සේ අපි ක්‍රෝටන් කොළ ටික දැන් මේ විදිහට මේකට එකතු කරලා හොඳට හැන්දෙන් කලවම් කරගන්න ඕනි. මේ විදිහට හොඳට කලවම් කරගන්න. හරි, ඉතින් මේ විදිහට හොඳට මේ මිරිස් ටික වැදිලා මේක හොඳට මික්ස් වෙනකන් කලවම් කරගෙන ඔහොම ටිකක් තැම්බෙන්න අරින්න ඕන. ඊට පස්සේ අපි අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නවා. දැන් මේ ටික තැම්බිගෙන එන හින්දා අපි පොඩියට කඩාගත්තු උම්මල කඩ ටිකක් මේකට එකතු කරගන්නවා. උම්මල කඩ මේ පස්සේ එකතු කරන්න මේවා පොඩියට කඩලා තියෙන්නේ. ඒ වගේම උම්මල කඩ කියන්නේ හයිය දෙයක්නේ. ඉතින් මේක මේ කොළ ටිකට වෙලා එකතු වෙලා තැම්බෙලා හරියන්න ඕන. මොකද මේ කලින් බැද්දු මේක තවත් හයි වෙනවා. ඒ වුණාට එතකොට අපි සමහරයට කන්න පුළුවන් වෙන, සමහරයට හරි විකල කන්න බැරි අය ඉන්න පුළුවන්. ඒකින්ද මේක මැද තමයි එකතු කරන්නේ. හැබැයි කරවල හාල්මැස්ස වගේ එකතු කරනවා නම් මුලින්ම ඔයාලා මේකට එකතු කරගන්න. හරි, දැන් අපි මේ විදිහට මේ ටික හොඳට මික්ස් කරගන්නවා. ඉතින් මේ විදිහට මේ ටික බැදෙනකම් පොඩ්ඩක් අපි හැඳි ගන්න ඕනේ. මොකද නැත්තම් මේක අඩි අල්ලන්නත් පුළුවන් මේ කොළ නිසා. ඉතින් මේ විදිහට හොඳට මික්ස් කරගෙන ගින්දර ගෑස් ලිපක නම් ගින්දර අඩු කරලා, දර ලිපක නම් ඒත් ගින්දර පොඩ්ඩක් අඩු කරලා ඒ විදිහට හිමීට තෙම්පරාදු වෙන්න හරින්න. ඉතින් දැන් නම් අපේ ක්‍රෝටන් කළ තෙම්පරාදු හරි ගිහිලා තියෙන්නේ. මේක අපිට දැන් ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. මේක ඔයාලා වෙන කොළ ජාති මැල්ලුම් හදන විදිහට තෙම්පරාදු කරන විදිහට නැතුව ඊට වඩා පොඩ්ඩක් විනාඩි 5ක් විතර වැඩි වෙලාවක් තියාගෙන තමයි තෙම්පරාදු ඉවර කරගන්නේ. දැන් මේ විදිහට ඔයාලට පිළිගන්න දීසියට දාලා ඔයාලගේ ෆැමිලි එකේ අයට දෙන්න පුළුවන් කොහොමද රසයිද කියලා බලන්න. මේකම ඇත්තටම මම මේ කාලේ ඉස්සරහට එන ආහාර අර්බුද වලට හැම දෙයකටම විසඳුමක් විදිහට තමයි මේක ඔයාලට හඳුන්වලා දුන්නේ. මම තවත් මේ වගේ අලුත් ජාති හොයලා ඔයාලට ගෙවත්තේ වගා කරලා ඉතාම ලේසියෙන් කිසිම වියදමක් යන්නේ නැතුව ආහාරයට ගන්න පුළුවන් දේවල් ඉස්සරහටත් මම වීඩියෝ දානවා. ඔයාලා අනිවාර්යයෙන්ම මගෙත් එක්ක රැඳිලා ඉඳී කියලා මම විශ්වාස කරනවා. ඉතින් මගෙත් එක්ක රැඳිලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි.